2024 ඉන්දියන් ප්‍රමියලේක් වෙන්දේශය කියන්නේ ටිකක් අවුල් සහගත තත්ත්වයක් ඇතිවුණු තැනක් බවට පත් වුණා. ඉතින් ඉන්දිය ක්‍රිකට් සාමාන්‍යයෙන් බැලුවහම ලොකු ප්‍රශ්න තියෙන තැනක් නෙවෙයි. පොඩි පොඩි අවුල් සහගත තත්ත්වයන් තිබුණත් ඒවා අභ්‍යන්තරයෙන්ම විසඳගත්ත ප්‍රශ්න බවට පත් වුණා. ඉතින් මේ ප්‍රශ්නවලින් එකක් බවට පත් වුණේ හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය. ඉතින් ඔහු නායකත්වය දැරුවේ ඊට පෙර සීසන් දෙකේදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම. ඉතින් පසුගිය අවුරුද්දේ කියන්නේ 2023 වසරේදී අනුසූරතාවයක් 2022 සූරතාවයක් ලබා ගැනීමට සමත් වුණ හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයේ යටතේ. ඉතින් කෙසේ වෙතත් මෙවර ඔහු ඔහුගේ පැරණි කණ්ඩායම වල මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ගැනීමට මුම්බයි ඉන්දියන්ස් හිමිකාරිත්වය තීරණය කරලා තිබුණා. යනුව වෙන්දේසියට ඉදිරිපත් නොකරම ලොකු මුදලකට ඔහු කෝටි 24ක් වැනි විශාල මුදලකට ඔහු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තහම ඔහුට නායකත්වයේ පැවරුණා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ. මොකද රෝහිත් ශර්ම තමයි මීට පෙර නායකත්වයේ දැරුවේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ. ඉතින් ඔහුගෙන් නායකත්වය ඉවත් කර තමයි හාර්දික් පාණ්ඩ්‍යාට නායකත්වය වගකීම ලබා දුන්නේ. දැන් මෙතන තියෙන ගැටලුව තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම එක දිගට තරඟ පරාජයට පත් වුණා. ඉතින් හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වය රෝහිත් ශර්මා ඉල්ලා සිටුනේ නෑ. රෝහිත් ශර්මාගෙන් ලබාගෙන තමයි හාර්දික් පාණ්ඩ්‍යාට ලබා දුන්නේ මුම්බයි ඉන්දියන්ස් කළමනාකාරීත්වයේ. මේ කළමනාකාරීත්වයේ පුහුණුකරුවන් අධ්‍යක්ෂක මණ්ඩලය වගේම හිමිකරුවන්ද ඉන්නවා. ඉතින් ඒකේ අපේ ක්‍රීඩකෙකුත් ඉන්නවා. මහල ජයවර්ධන ඉන්නවා අධ්‍යක්ෂක විදියට, ග්ලෝබල් අධ්‍යක්ෂක විදියට මුම්බයි කණ්ඩායමේ. ඉතින් කෙසේ වෙතත් දැන් ලොකු ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා හාර්දික් පාණ්ඩ්‍යා. ඊයේ දිනේදී විශේෂයෙන්ම ඉන්දිය මාධ්‍යවලින් තමයි මේ පිළිබඳව ප්‍රකාශයට පත් කරලා තිබුණේ. ඒ හාර්දික් පාණ්ඩ්‍යාට ඊළඟ ලෝක කුසලානේ ක්‍රීඩා කිරීමට සිදුවන්නේ නම් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සිදුවෙන බව දැනුම් දීලා තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරින් කමිටු සභාපති අජිත් අගකාර් සහ පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් එවැගේම විශේෂ නායක රෝහිත් ශර්මා අතර තමයි මේ සාකච්ඡාව පැවැත්විලා තිබෙන්නේ. ඉතින් ඒ සාකච්ඡාවේදී තීරණවලට අනුව හාර්දික් පාණ්ඩ්‍යාට තරගාවලියේ, කියන්නේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ පන්දුර පහර දීලා විතරක් මදි, තුන් ඉරියව්වෙම දස්කම් දක්වන්න ඕන. ඉතින් පන්දු යවන්නත් ඕන. ඉතින් දැනට ඔහු මෙම තරගාවලියේදී පන්දු වාර 6ක් පමණයි යවලා තිබෙන්නේ. මේ පන්දු වාර 6ටත් කඩුලු 4ක් පමණයි ලබාගෙන තිබෙන්නේ තරඟ 6ක් ක්‍රීඩා කරලා. ඉතින් පයික් පන්දු වාරයට ලකුණු 12ක් වෙන ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා දීලා තිබෙනවා. ඉතින් දැන් මෙතන ප්‍රශ්න වෙලා තිබෙන්නේ ඔහු තුන් ඉරියව්වෙම දස්කම් දක්වනවද නැද්ද පිළිබඳ. ඉතින් දැන් ඔහුට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එයනුව තුන් ඉරියව්වෙම දස්කම් දක්වන්න, මොකද දැන් ලකුණු අතරත් නෑ. මේ තරඟාවලියේදී නායකත්වයේ පීඩනයක් තිබෙනවා. ලකුණු ලබා ගන්නත් ඕන, ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගන්නට අනිවාර්යයෙන්ම විකට් දාන්නත් ඕන කියලා දැන් හාර්දික් පාණ්ඩ්‍යා දන්නවා. ඉතින් අපි දන්නවා හාර්දික් පාණ්ඩ්‍යා කියන්නේ කුරුණාල් පාණ්ඩ්‍යා දෙන්නම සහෝදරයෝ. ඔහු දුප්පත් පැලේ ඉඳලා තමයි ඔහු මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම හොඳ මිලියන පතියම් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් ඔහුගේ මෙම ක්‍රියාකාරකම් හින්දා තමයි ඔහුට තුන් ඉරියව්වෙම දස්කම් දක්වන්න කියලා රෝහිත් ශර්මා, රාහුල් ද්‍රාවිඩ් සහ තේරින් කමිටු සභාපති, ඉන්දිය තේරින් කමිටු සභාපති අජිත් අගකාර් විසින් දැනුම් දීලා තිබෙන්නේ. ඉතින් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වුවහොත් බොහෝ දුරට සිවාම් ඩුබේ ක්‍රීඩා කරනු ඇතැයි කියලා තමයි ආරංචි වන්නේ 2020 ලෝක කුසලාන සංචිතය වෙනුවෙන් ඉන්දියාවට කියන්නේ. ඉතින් තාම ඒ පිළිබඳ ස්ථිර වශයෙන්ම නිවේදනයක් නිකුත් කළ නැහැ. ඉතින් සිවාම් ඩුබේ කියන්නේ පන්දු යවන ක්‍රීඩකෙක් නෙමෙයි, ඔහු පන්දුර පහර දෙනව පමණයි චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ. ඉතාම වේගෙන් පන්දුර පහර දෙන ක්‍රීඩකෙක්. ඉතින් බොහෝ දුරට සෙවන් ඩුබේවට අවස්ථාවක් හිමි වෙයි කියලා කියන්න බෑ. කට්ටිය ඉන්දිය මාධ්‍ය තමයි මේ පිළිබඳ නිවේදනය කරලා තිබෙන්නේ. හාර්දික් පාණ්ඩ්‍යා දස්කම් අතර නොසිටියොතින් ඔහුට ඔහු වෙනුවට සෙවන් ඩුබේ ක්‍රීඩා කරනවා කියලා. තාම ඒක ස්ථිර වශයෙන්ම කියන්නේ. ඉතින් එකක් පැහැදිලි යනුව මුම්බයි ඉන්දියස් කණ්ඩායමේ නායකයා විදියට හාර්දික් පාණ්ඩ්‍යාට තුන් ඉරියව්වෙම දස්කම් දැක්වීමට සිදුවෙනවා මෙම ලෝක කුසලාන සංචිතයේ තේරේ පත් වීම සඳහා.